පොප්සිකල් කිව්වම අපි හැම වෙලාවෙම හිතන්නේ අපි අයිස් වලින් හදාගන්න පොප්සිකල්. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ චොක්ලට් චිප් කුකි ඩෝ එක යූස් කරලා කොහොමද අපි පොප්සිකල් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. අපි ඉස්සලාම කුකි ඩෝ එක හදා ගන්න ඕනේ. අපිට අවශ්‍ය වෙනවා බටර් කෝප භාගයක්. ඉතින් බටර් එකතු කර ගන්නකොට අපිට කාම රුෂ්ණත්වයෙන් තියෙන බටර් කමක් නැහැ. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා සුදු සීනි කෝප භාගයක්. බ්‍රවුන් sugar කෝප භාගයක්. ඉතින් ඉස්සලාම අපි මේ තුනම හොඳට බීට් කර ගන්න ඕනේ. බටරුයි සීනි අපි හොඳට බීට් කර ගන්න ඕනේ. බටරු සීනි බීට් කරාට පස්සේ අපිට මේකට එකතු කරගන්න පුළුවන් බිත්තරයක්. බිත්තරෙත් එකතු කරලා බීට් කරගන්න ඕනේ. බටරු සීනි එක අපි බිත්තරෙත් එකතු කරලා මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බීටරෙන් ඉවතට අරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ පාම් පිටි කෝප්ප එක මාරක්. පාම් පිටි කෝප්ප එක මාරට බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, බේකින් සෝඩා තේ හැඳි කාලා එකතු කරලා බටර් බිත්තර සීනි මිශ්‍රණයට එකතු කරගන්න. චොක්ලට් චිප්ස් ග්‍රෑම් 100ක් අපිට අවශ්‍යයි. ඒකෙන් 50ක් ඉස්සෙල්ල එකතු කර. දැන් මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පිටි ටික දාලා මේ කුකි ඩෝ එක හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕන වැනිලා තේ හැඳි භාගයක්. කුකි ඩෝ එක එක මිශ්‍රණයක් වගේ වෙනකම්ම අපි කලවම් කරගන්න ඕන. ඉතින් ඩෝ එකක් විදිහට සේරම එකට හැදෙද්දි අපිට මික්ස් කරන එක නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආශන සිලිකන් මෝල්ඩ් එකක් පොප්සිකල් හැඩයට තියෙන ඒකට අපි හදාගත්ත ඩෝ එක මේ විදිහට තියලා ප්‍රෙස් කරගන්න ඕනේ. මේ පොප්සිකල් මෝල්ඩ් එකක් නැති කෙනෙක්ට අපිට අතිනුත් මේ විදිහට හදාගන්න පුළුවන්. හැබැයි හරියටම පොප්සිකල් එකක් වගේ ඕන නම් අපි අච්චුකට දාගන්න ඕනේ. සාමාන්‍ය වෙළඳ පොලේ මේ වගේ අච්චු ගන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දේවල් දැක්කම අරගෙන තියාගන්න. එතකොට ඔයගලන්ට ගොඩාක් දේවල් මේකෙන් හදන්න පුළුවන්. ඉතින් අපි අද හදන්නේ කුකීස්. ඒ වගේ මේකට අපිට කේක් දාලා කේක් පොප්සිකල් හදාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හරි ගානටම අපි මේක පුරවගෙන සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 25ක් බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත පොප්සිකල් චොක්ලට් චිප් කුකි ඩෝ එක. ඉතින් අපි බලමු මේක නිවුනට පස්සේ අනිත් පැත්ත හැරුණා මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ විදිහට අපිට ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පොප්සිකල් ස්ටික් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට වැඩිපුර තියෙනවා නම් ඒ ටිකත් අපිට කපලා නීට් කරගන්න පුළුවන්. හැමදේම කුකීස් ඒ වගේම පොප්සිකල් වෙනුවට අපිට පොප්සිකල් කිඩෝ එකෙන් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක නීට් කරන්නම අවශ්‍යයි කියලා නැහැ. හැබැයි අපි මේක ලස්සනට ටේබල් එකක රේන්ජ් කරනවා නම් අපිට අනිවාර්යයෙන් මේ විදිහට නීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි
පොප්සිකල් ස්ටික්ස් අරගෙන රස්නේ තියෙද්දිම මේ විදියට කූර ඇතුල් කරගන්න ඕනේ. ඉතින් මේ විදියට පොප්සිකල් ස්ටික් හදාගත්තට පස්සේ අපිට මේකට ගාර්නිෂින් හැටියට අපි ඉතුරු කරගත්ත චොක්ලට් චිප් ටික ඒ වගේම බටර් මේස හැන්දක් එකතු කරලා මේක උණු කරගන්න ඕනේ. චොක්ලට් ටික මේ විදිහට උණු කරනකොට අපි ඉක්මනින්ම ලිප් ඔෆ් කරන්න ඕනේ නැත්නම් චොක්ලට් ටික කර වෙලා යයි. ඉතින් මේ විදිහට උණු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට මේ විදිහට උඩින් කෝටින් එකක් හැටියට දාගන්න. ඒක අපිට කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි චොක්ලට් කෝටින් එහෙකුත් දැම්මු. පොඩිත්ව තවත් ආසාවෙන් කයි. ඉතින් ඊට පස්සේ මේක හොඳට නිවුණාට පස්සේ අපිට පුළුවන් අපි සර්ව් කරන්න යන ප්ලේට් එකට තියාගන්න. ඉතින් ඕගලන්ටත් ගෙදරදිම මේ වගේ චොක්ලට් චිප් කුකි